හේතුවාදී මිත්‍යාවට එරෙහිව එසවෙන හේතුඵලවාදී සදහම් අසිපත සත්‍යාලෝක සත්‍යාලෝක. අයිබෝන් අදත් සත්‍යාලෝක යුටියුබ් නාලිකාවෙන් විශ මාතෘකාවක් ගැන කතා කරන සාකච්ඡාවල එළඹිලා ඉන්නේ අපි. අදත් අපේ සම්පත්දායක ඉලන්ත හෙට්ටිගේ මහතා ඉන්නවා. ඔබට අයිබෝන්. අයිබෝන්. බුදුදහම භාවනාව සහ ආධ්‍යාත්මික බලය මේ මාතෘකා තුන කොහොමද ගලපගන්නේ? ප්‍රධාන වශයෙන්ම බුදුදහම ගත්තොත් අනිත් ආගම් වලින් වෙනස් වෙන එක තැනක් තමයි බුදුදහම තුළ මේ ජීවිත කාලය තුළ ලැබිය හැකි අත්දැකීම් විශාල ප්‍රමාණයක් ගෙන ඉගැන්වෙනවා. ඒ අත්දැකීම් ලබා ගැනීම සහ ප්‍රතිඵල සාක්ෂාත්කරණය නැත්නම් ප්‍රතිඵල තමන්ට ලැබුණා කියලා ඔප්පුකර ගැනීම බුද්ධාගමේ අනිවාර්ය අංගයක් වෙනවා. ඒ නිසා භාවනාව සහ භාවනාව තුළින් ලබන ප්‍රතිඵල ගැන විශාල විස්තර බුදුදහමේ අඩංගු වෙනවා. සූත්‍ර පිටකයේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය, ඒ වගේම පෝතලි සූත්‍රය ආදී සූත්‍ර ගණනාවක විස්තර වෙනවා භාවනා කිරීමෙන් ලබා ගන්න පුළුවන් ආදිමානසික හැකියාවන් ගැන. මේ ආදිමානසික හැකියාවන් ලබා ගැනීමේදී ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕන බෞද්ධ භාවනා ක්‍රම වගින් ආදිමානසික භාවනා බල ලබන්න පුළුවන් නම් ලබන්න තියෙන භාවනා තියෙන ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකයි. එකක් තමයි ආනාපාන සතිය. දෙවෙනි එක තමයි කසින භාවනාව. එතන මම 2003 වර්ෂයේ, ඒ වගේම 1995 වර්ෂයේදී 2011 ඉදී මේ සම්බන්ධ අභ්‍යාස කරා. ඒ වගේම සෑහෙන පරිශන කරා. ඒ පරිශන වලින් මට සනාත වුණා අධ්‍යාත්මික බලයෙන් විශාල දේවල් කරන්න පුළුවන් කියලා. ලොකු දේවල් කරන්න පුළුවන්, ඒ වගේම ලොකු අත්දැකීම් ලබන්න පුළුවන්. මම ඔබට උදාහරණ වශයෙන් කියනවා නම් 1995 වර්ෂයේදී මම පොතක් බලාගෙන භාවනා කරේ. සංසුන් මනස කියලා පොතක් මට මතක හැටියට මඩිහේ පඤ්ඤාසීය ස්වාමීන් වහන්සේ ලියලා තිබුණේ. මේ පොතේ තිබුණා ආනාපාන සති භාවනාව වඩන ආකාරය ගැන. මේ ආනාපාන සති භාවනාව වැඩුවම තරුවක හැඩේ නිමිත්තක් පේනවා කියලා තිබුණා. මම ඇත්තටම මේ භාවනාව වඩලා තරුව හැඩේ නිමිත්ත මම මතු කරගත්තා. මේ නිමිත්ත මතු කර ගැනීම තුළින් මට හැකියාව ලැබුණා ලෙඩ රෝග හොඳ කිරීමේ බලය ලබා ගන්න. ඇත්තට ඒ කාලේ මට ඒ හැකියාව තිබුණා. ඒ වගේ නැවත 2003 වර්ෂයේදී මේ අපේ ගෙවලට එහා පැත්තේ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කරා. ඒ භාවනා මධ්‍යස්ථානෙට මම ගියා. ඒ වගේම වතුරගම නන්දසිරි කියන ස්වාමින් වහන්සේ නම ගාවට ගිහිල්ලා භාවනා අභ්‍යාස ප්‍රගුණ කරා. මේ ප්‍රගුණ කිරීම තුළින් මම හිතන්නේ භාවනාවේ නිවැරදි මාර්ගයට මම අවතීර්ණ වුණා කියුවොත් නිවැරදි. ඒ කියන්නේ භාවනාව නිවැරදිව කරන්න ඕන ආකාරය මෙන්න මේකයි කියලා මේ වතුරගම නන්දසිරි ස්වාමින් වහන්සේ මට ඒ භාවනා පාඨමාලාවේදී ගන්නවා. ඒ අනුව භාවනා කළා මට හැකියාව ලැබුණා ওই ධ්‍යාන මට්ටම් වලට ඇවිල්ලා ඒවා සාක්ෂාත් කරගන්න. ඒ වගේම ඒ කාලය තුල මට හැකියාව ලැබුණා භාවනාවේ බලයෙන් කීප දෙනෙකුගේ ලෙඩ රෝග සුව කරන්න. මම ඒ සම්බන්ධයෙන් පොත් ගණනාවක්ම රචනා කළා තියෙනවා. අදටත් ඒ පොත් ජනතාව අතර බොහොම ජනප්‍රියයි. විශේෂයෙන්ම මට අත්දැකීම් කීපයක් කියනවා නම් එක්තරා පිළිකා රෝගියෙක්ගේ පිළිකා අමාරුව මට හොඳ කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඒ ගෙල් බෙල්ලේ ගලගණ්ඩ රෝගිය හැදිලා ගෙඩියක් හැදිච්ච කාන්තාවකගේ ගලගණ්ඩේ සම්පූර්ණයම විනාඩි ගාණක් ඇතුළත සුව කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම තවත් හිතාගන්න බැරි අත්දැකීමක් මට ලැබුණා. මේ සුව කිරීම ආරම්භ කළා කරගෙන යනකොට එක්තරා කොළඹ මහත්මයෙකුට පුවත්පතක වැඩ කරන මහත්මයෙකුට ආරංචි වෙලා ඒ පුවත්පතේ වැඩ කරන මහත්මයාගේ ඥාතියෙක් නැත්නම් හිතවතෙක් හදිසි අනතුරකට ලක් වෙලා අසාධ්‍යව ඉන්නවා, මෙයාට සුව කරන්න හැකියාව තියෙනවද කියලා බලන්න කිව්වා. මම ඒ අවස්ථාවේදී මම භාවනා කළා බැලුවා. මට පෙනුණා මේ පුද්ගලයා සෑහෙන අසාධ්‍ය තත්වයක ඉන්නවා. ඒ අනුව මම ඒ පුද්ගලයාගේ ඔළුව තියනතුරෙන් ඉතාම බරපතල ලෙස තුවාල ලැබලා තිබුණේ. මම අධ්‍යාත්මික බලය යොමු කළා. මම අදිෂ්ඨාන කරා මෙය සුවපත් වෙන්න කියලා. ඒ අනුව ඇතර මේ පුද්ගලයා ඒ ඔළුවේ පිරිද්දීම් ඉබේම වෙලා පුද්ගලයා සුවපත් වුණා කියලා ඒ පුද්ගලයා කිව්වා. මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න සූදානම් වුණාම මේ සම්බන්ධව හිටියේ දෙමළ දොස්තර මහත්මිය. දෙමළ දොස්තර මහත්මයා ඉඩ දුන්නේ නැහැ පරීක්ෂණ සම්බන්ධව දීර්ඝ වශයෙන් කරන්න. නැත්නම් ඇතර මේක සමාජයට විෂයක් වශයෙන් තව දියුණු කරලා අපිට ඉදිරිපත් කරන්න තියෙන මුළු සමාජෙටම. ඒ වගේම මේ භාවනාව තුළින්
මට හැකියාව ලැබුණා නොයකුත් දිව්‍ය කොට්ටාස එක සම්බන්ධ වෙලා නොයකුත් ලෙඩ රෝගවලට බේතේ හොයාගන්න. විශේෂයෙන්ම මට මේ භාවනා කරද්දී අසනීපයක් ආවා, පිටේ ආව විශාල දාඩියකට ප්‍රමාණයක්. මේක කිසිම දොස්තර කෙනෙකුට හොඳ කරන්න බැරුණා. පිට මගේ පිට කොස් කට්ටක් වගේ වුණා කිව්වොත් නිවැරදි. මොකද හේතු වෙලා භාවනා කළා. ඊට පස්සේ මම භාවනා කරද්දී මට තව පැහැදිලි හඬක් ඇහුණා. ඔබ අපහසු වෙන්නේද කියලා ඇහුවා ඉන්නේ. මං කිව්වා මට භාවනා කරන්න බෑ. මම මේ කතා කරන්නේ ඔබට අවීහ බ්‍රහ්ම ලෝකයෙන්. මම මේ කතා කරන්නේ අවීහ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මෙක්. ඔබට මම මේ ඖෂධය කියන මේක ලියා ගන්න කියලා. ඒ අනුව ඖෂධ වර්ග ලැයිස්තුවක් කිව්වා. සුදු සඳුන්, අරලු, කොකුම් පොතු. මේවා අරලු, සුදු සඳුන්, කොකුම් පොතු හතරට දෙකට එකට අනුපාතය මිශ්‍ර කළා. තලපයක් හදලා ගන්න කිව්වා. මේක සුවය වේ කිව්වා. අතර මම බැලුවා, ඔබ සමාජයට විශ්වාස කරන එක නැහැ. පැය 24ක් ඇතුළත රෝගී සුව වුණා. පැය 24ක් ඇතුළත. ඒ වගේම මේ ඒ අමනුෂ්‍ය බලවේග මට නොකුත් ලෙඩ රෝගවලට සම්බන්ධව ප්‍රතිකාර විදිහින් හඳුන්වලා දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕන, දැන් අද අපි දන්නවා මුළු ලංකාවෙම වකුගඩු රෝගයක් තියෙනවා. මුළු ලංකාවෙම. ඔබ දන්නවද මේ වකුගඩු රෝගය හැදෙන්න එක් ප්‍රධානම හේතුවක් අපි කන ආහාරයේ තියෙන ලෝහ, බත්. අපි බත් කන හැම වාරයක්ම පාසා අපේ වකුගඩු නරක් වෙනවා. හේතුව අපිටත් හොරා විශාල උග්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍ය බත්වලට එකතු කරලා තියෙනවා කියන එක තමයි මේ දෙවිවරු කියන්නේ. දෙවිවරු කියන හැටියට අපිට එක වේලකට අපි බත් අපි දාගන්න හැඳි තියෙනුනේ. බත් බෙදෙන හැඳෙන් දෙකකට වැඩිය කෑවොත් අපේ වකුගඩු නරක් වෙනවා. හේතුව ඒ තරමටම අපි කන්නේ වස දාපු ආහාර. විශේෂයෙන්ම දැන් ඔබට මම ඔබ විමසුව නිසා කියන්නම්, මේ අධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග හොඳ කරන එක අමාරු දෙයක් නෙවෙයි. ඉතාම සරල දෙයක්. පළවෙනි දේ තමයි ඔබ භාවනා කළ සමාධිය උපයා ගන්න ඕන. මේ සමාධිය තුළින් ඔබට පුළුවන් වෙනවා ඔබගේ ශරීරය ඇතුලේ තියෙන ශක්ති ශරීරය දැක ගන්න. දැන් ඔබ අසනීප වුණොත් ඔබගේ ශක්ති ශරීරය අසනීප වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔබේ ශරීරයේ තියෙන ප්‍රධාන මට්ටම් තුනක්. ඔබගේ හිත, ඔබගේ ඔබට පෙනෙන දල ශරීරය, ඊට ඇතුලෙන් තියෙන ශක්ති ශරීරය. ශක්ති ශරීරයක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්න ඔබට ඉතා පහසුයි. ඔබගේ අත මේ ආකාරයෙන් ඉදිරියට තියන්න. මේ ඉදිරියට තිව්වට පස්සේ ඔබට පේන දෙයක් තමයි ඉතාම පැහැදිලිව ශක්ති කලාපයන් ඔබට මේ අතින් දැක ගන්න පුළුවන් අත හරහා. මේ ශක්ති කලාපයන් පෙනීම වර්ධනය කරාට පස්සේ ඔබට හැකියාව ලැබේ තිනෝ ඔබේ ශරීරය ඇතුළේ තියෙන ශක්ති කලාපයන් සහ අනිත් පුද්ගලයන්ගේ ශරීරවල තියෙන ශක්ති කලාපයන් දැක ගන්න. මේ ශක්ති කලාපයෙන් දැකගත්තට පස්සේ ඔබ කොහොමද ලෙඩ හොඳ කරන්නේ? ඉතා පහසුයි. ඔබ ලෙඩ වෙනවත් එක්කම ඔබේ ශරීරයේ මේ ශක්ති කලාපයන් මොකද්ද වෙන්නේ? දුර්වර්ණ වෙනවා. ඔබ මනසින් උපයාගත් කසිනා ලෝකයකින් අපිට පුළුවන් මේ ශක්ති කලාපයන් ආලෝකමත් කරන්න. ශක්ති කලාපයන් ආලෝකමත් කිරීමෙන් ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. ඒ වගේම ඔබගේ කයේ තියෙන ලෙඩ රෝග ඉතාම ශීඝ්‍රයෙන් හොඳ වෙනවා. ඔබ සමාජයට මේක අහලා නැතුව ඇති, ටිබෙට් රටේ පුරාණ වෛද්‍ය විද්‍යාවේ එක්තරා විශේෂ අංගයක් තමයි ශක්ති කලාප අධ්‍යයනය කිරීම. ඔබ ලොබ්සන් රම්පා කියන ලේඛකයා සම්බන්ධව සමාජයට අහලා ඇති, කියවලා ඇති. ලොබ්සන් රම්පාගේ පොත්වල තියෙනවා මේ ශක්ති කලාපයන් කියවීම තුළින් ටිබෙට් ජාතික වෛද්‍යවරු, පර්ණි වෛද්‍යවරු ලෙඩාගේ සුවවීම හෝ නොවීම ගැන තීරණයකට එළමෙනවා කියලා. ඒ කියන්නේ තමා ගාවට ලෙඩා ආවම ලෙඩාගේ ශක්ති කලාපය ඉතාම දුර්වර්ණ නම් මේ ලෙඩා හොඳ කරන්න බෑ කියලා තීරණය කරනවා. ඒ වගේම ලෙඩා සමහර වෙලාවට මැරෙන්න තියෙනවා නම් ශක්ති කලාප සමානට සම්පූර්ණයෙන් අතුරුදහන් වෙන්න පුළුවන්. මේ ඉතාම පුදුමාකාර තත්ත්වය. දැන් ඔබතුමා කිව්වා ඔබතුමා සනීප කරපු ලෙඩෙක්ගේ පරීක්ෂණ කරන්න වෛද්‍යවරයා දුන්නේ නැහැ. එතකොට දැන් මෙහෙමයි, මේ ආධ්‍යාත්මික බලය බටහිර වෛද්‍යවිද්‍යාව ප්‍රතික්ෂේප කරනවාද? පැහැදිලිව. දැන් ඔබ දන්නා දෙයක් තමයි මේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ එක්තරා මාෆියාවක් වර්ධනය වෙමින් තියෙනවා. ඒ මාෆියාව තමයි
ලෙඩ හොඳ කිරීම නෙමේ. දොස් තර කිරීම. දොස්තුලින් තමන්ගේ ආර්ථිකය තර කර ගැනීමක් තියෙන්නේ. දැන් උදාහරණයක් ඇටිට මම කියන්නම්. දැන් මේ බටහිර වෛද්‍ය විද්‍යාව තුලින් ඉතාම වටිනා රහස් හංගාගෙන ඉන්නවා. මම රසායන විද්‍යාත්මකව ඒක සරලව පැහැදිලි කරන්න පුළුවන්. දැන් අද වෙන විට ලෝකේ විද්‍යාත්මකව හොයාගෙන තියෙන දෙයක් තමයි පිළිකා ඇතුළු සියලුම ලෙඩ රෝග ශරීරයේ අම්ල මට්ටම නැත්නම් අපි කියන pH මට්ටම මත සඳහා පවතිනවා කියලා. ශරීරයේ බාස්මික ලක්ෂණ තියෙනවා නම් පිළිකා හැදෙන්නේ නැහැ කියනවා. ශරීරයට අමතර බාෂ්ම ප්‍රමාණයක් දුන්නම නැත්නම් අපි කියන ඇල්කලයින් ප්‍රමාණයක් දුන්නම පිළිකා වර්ධනය වෙන්නේ නැහැ. මේක රහසක් හැටියට තියාගන්නවා. ඇයි මේ රහසක් හැටියට තියාගන්නේ? බහුජාතික සමාගම් සහ බටහිර වෛද්‍ය විද්‍යාව අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙන්නේ. බහුජාතික සමාගම් වලින් තමයි බටහිර වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් පෝෂණය වෙන්නේ. ඒ නිසා මේ ලෙඩ රෝග කවදාකවත් සුව කළ ඉවර කරනවට ওই මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ලෙඩ රෝගත් එක්ක රෝගියා ජීවත් කර ගැනීම තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ අද කාලේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ඒ කරමුණක් කියලා තියෙනවා. ඔබ දන්න දෙයක් තමයි කෘමිනාශක හදන සමාගම්ම තමයි බෙහෙත් හදන්නේ. මොකද ලෙඩෙත් හදනවා, ලෙඩට බෙහෙතත් එයාලම හදනවා. දැන් ඉතින් ඇත්තටම කතා කරොත් දැන් ඔබ දන්නා දෙයක් තමයි දැන් heart attack. එහෙම නැත්නම් හෘදය අකරණීය. මේ තත්වයට මම මේ තත්ත්වය සම්බන්ධයෙන් මම පරීක්ෂණ කරා. මේක ඉතාම රසවත් පරීක්ෂණයක්. මේක සිද්ධ වුණේ මට මෛතන ආහාර බහුලතාවය නිසා දැන් වසර ගානකට කලින් භාවනා කරන්න වෙලාව මදි වෙලා ගියා. දැන් වැඩ කරන්නත් වෙලාව මදි. මට මේ පපුවේ ලොකු වේදනාවක් ආවා. පපුවේ වේදනාවක් ඇවිල්ලා මම ගියා ECG පරීක්ෂණයක් කරන්න. දොස්තර මහත්මයා කිව්වා පපුවේ මේ ECG එක ටිකක් නරක් වෙලා තියෙන්නේ, බයිපාස් එකක් කරන්න වෙයි. හරිද? ඊට පස්සේ මම භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්න පටන් ගත්තම මට දැర్శනේ වුණ සුදු පාටට මේ අඳගත්තු පුද්ගලයෙක්. මේ පුද්ගලයා මට කියනවා, ඔබ දැකලා තියෙනවද ව්‍යාක්‍රියා? ඔව්, ව්‍යාක්‍රියා මම දැකලා තියෙනවා. ව්‍යාක්‍රියන්ට කවදාකවත් හෘදය ආබාධ හැදෙන්නේ නැහැ. ඇයි ඒ? ව්‍යාක්‍රියා උගිටලා විශේෂ අභ්‍යාසයක් කරනවා. මොකද්ද කරන අභ්‍යාසය? මේ ව්‍යාක්‍රියා උදේට නැගිටලා ගහක් තමන්ගේ නියපොතු වලින් හූරනෝ. කොහේ හරි නියපොතු වලින් හූරලා තමයි ආ දවස ආරම්භ කරන්නේ. ඔබ ව්‍යාග්‍රේක හැසිරෙන ආකාරයට නියපොතු වලින් මේ අවකාශය හූරන්න. මේ ආකාරයට හොඳට හූරන්න, අද්දිග ඇරලා හූරන්න. එතකොට ඔබගේ ශරීරයේ ඇතුලේ තිය හෘදයේ වස්තුව ඇතුලේ තියෙන ඔක්කොම දමනි පිරිසිදු වෙයි කියලා මං කළා බැලුවා. කළා ඉවරලා මම නැවත ECG එක කරා සනීපයි. මේක රහසක් නෙමෙයි. මම මේ රහස කාටද දෙන්නේ? වෛද්‍යවරුන්ට, ඒ වගේම බෙහෙත් වලට යන ප්‍රතිකාර වලට යන විශාල මුදලක් Tamanට ඉතුරු වෙයි. ඒ වගේම මේ අධ්‍යාත්මික බලවේග අපිට කියන දෙයක් තමයි වැඩිපුර බත් කන්න එපා. කනවා නම් උපරිම එක වේලකට බත් බෙදෙන හැන්දෙන් අපි දන්න පොල් කටු හැන්දක ප්‍රමාණය ගන්න එකක් හෝ දෙකක් කන්න පුළුවන් තරම් කඩලා ආහාරයට ගන්න කියලා දෙවිවරු කියනවා. ඒකට හේතුව මේ කඩල තුලින් අපි කන කැම තියෙන වසවිස විශාල ප්‍රමාණයක් උරා ගන්නවා. ඒ වගේම අපි මේ ශරීරය යන්ත්‍රයක්. මේ යන්ත්‍රයට ඕනකට වැඩිය බර දැමීම හොඳ නෑ. ඕනකට වැඩිය ආහාර දැම්මොත් හරියට අර පෙට්‍රල් පුරවලා ඒක උඩින් තව පෙට්‍රල් ගහන්න ගියාම පිටවැක්කිරෙන, ඒ වගේ තමයි වෙන්නේ ශරීරයටත් එහෙමයි. විශේෂයෙන්ම මේ දෙවිවරු කියන දෙයක් තමයි අපි රෝගී කරන්නේ ප්‍රධාන වශයෙන්. අපි මේ සිංහල අපි රෝගී කරන්නේ කන කෑම. ඔබතුමාව කියන්නේ ආධ්‍යාත්මික බලයෙන් ළඩසුව කිරීම, තමන්ගේ ළඩසුව කිරීම, අනුන්ගේ ළඩසුව කිරීම, මේ දේ ආධ්‍යාත්මික බලය තුළින් ලබා ගන්න. මේ ආධ්‍යාත්මික බලය ලබා ගන්න පුළුවන් අපිට මේ භාවනා තුළින් පමණද, නැත්නම් වෙනත් මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද? නැහැ, ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරුව පවා පිළිගත් දෙයක් තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධාගම ඇතුලේ තියෙන යම්කිසි ප්‍රාතිහාර්ය තියෙනවා නම් ඒ ප්‍රාතිහාර්ය සියල්ලම ඒ කාලේ බමුණන්ට කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මණිකා කියලා ශිල්පියක් තියුණා, ඒකෙන් හිත කියවන්න පුළුවන්. ගාන්ධාරි කියලා කලාවක් තියුණා, ගාන්ධාරි කලාවෙන් සියලුම අධිමානසික හැකියාවන් ලබන්න පුළුවන්. මේ ගාන්ධාරි කියන වචනය කුණ්ඩලිනී යෝග විද්‍යාවත් එක්ක බැඳෙනවා.
කුණ්ඩලිනි යෝග ක්‍රම වලින් අපි භාවනාවෙන් කරන සියලුම දේ කරන්න පුළුවන්. කුණ්ඩලිනි යෝග ක්‍රමයේ සහ භාවනාවේ තියෙන ප්‍රධානතම වෙනස තමයි කුණ්ඩලිනි යෝගයේදී අපි පාවිච්චි කරන්නේ අපේ ශාරීරිය තුල තියෙන ශක්ති කලාප හැසිරවීම. අපි දන්නවා අපේ ශරීරය තුල අපිට නොපෙනෙන ශක්ති ප්‍රවාහයන් තියෙනවා. මේ ශක්ති ප්‍රවාහයන් වර්ධනය කිරීම සහ සුසර කිරීම තුළින් භාවනාවෙන් ලබන්න පුළුවන් යම්කිසි සාහනයක් තියෙනම් ඒකත් ලබන්න පුළුවන්. දැන් අපි දන්න දෙයක් තමයි චීනය. චීනයේ අධ්‍යාත්මික සුව කිරීමේ කලාවක් තියෙනවා. ඒ වගේම ජපානයේ රයිකි කියන නේද රේකි කියලා කියන්නේ. මේ කලාවක් තියෙනවා. දැන් ජපානයේ අධ්‍යාත්මික සුව කිරීමේ කලාව ගත්තොත් ඒක ගොඩක් ඈතට යන්නේ නැහැ. ඒක වෛද්‍යවරයෙක් ඉතින් ඉතා මෑත කාලේ හොයාගෙන ජනප්‍රිය කරපු එකක්. අද වෙනකොට කොච්චර ජනප්‍රිය වෙලා තියෙනවද කියනවනම් ලෝකේ විකල්ප වෛද්‍ය ක්‍රමයක් හැටියට දැන් ඒක වර්ධනය වෙමින් තියෙනවා. දැන් විශේෂයෙන්ම චෝආ කොක්සුයි කියලා ප්‍රසිද්ධ ලේඛකයෙක් ඉන්නවා. මේ චෝආ කොක්සුයි කියන ලේඛකයා ගේ කෘතීන්ගි තාම විස්තරාත්මකව සඳහන් වෙනවා අධ්‍යාත්මිකව සුව කිරීම ගැන. ඒ වගේම ඉන්දියාවේ වෛද්‍යවරයෙක් ඉන්න දීපක් චොප්‍රා කියලා. මේ චොප්‍රා කියන වෛද්‍යවරයාත් සාමාන්‍ය සුව කිරීම වලට එහා ගිහිල්ලා අධ්‍යාත්මික සුව කිරීම වලින් ලෙඩ රෝග හොඳ කරන්න පුළුවන් කියන මතයේ ඉන්න වෛද්‍යවරයෙක්. ඒ වගේම මැලේසියාවේ, ඒ වගේම ලතින් ඇමරිකානු රටවල මේ අති විශාල ප්‍රමාණයක ලෝකයේ තැන් තැන් වල ආධ්‍යාත්මික වශයෙන් සුව කරන්න පුළුවන් කියලා අවබෝධ කරගත්ත පිරිස ඉන්නවා. ඒ නිසා මේ බුද්ධාගමේ තියෙන භාවනාව විතරක් නෙමෙයි, ඒ වයින්ුත් යම්කිසි සුවයක් ජනතාවට ලබන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සුවයක් නෙමෙයි, සාමාන්‍ය සුවයට එහා ගිය ගොඩාක්ම හොඳ මට්ටමේ සුවයක් ලබන්න පුළුවන් කියන එක ස්ථිරව කියන්න පුළුවන්. දැන් බොතමගේ මම මෙහෙම දැනගන්න අවසාන වශයෙන් මේ ආධ්‍යාත්මික බලය කියන එක ප්‍රායෝගිකව ඔප්පු කරගන්න දැන් අපේ මිනිසුන්ට සාමාන්‍ය ප්‍රායෝගිකව ඔප්පු කරගන්න ඕනේ. මේක මෙන්න මෙහෙමයි කියලා ඇහැට පේන්න, කනට ඇහෙන්න, ඇඟට දැනෙන්න ඒ වගේ දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මික බලය මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා ඔබතුමාට ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුළුවන්ද? ඔව්, දැන් ඉංග්‍රීසි භාෂාවේ තියෙනනේ the proof of pudding is eating. ඒ කියන්නේ the පුඩිමක් ඔප්පු කරන්න පුඩිම කාලා, ඒක පුඩිමක් කියලා බලලා ඔප්පු කරන්න පුඩිම කන්න ඕනේ. ඒ නිසා ආධ්‍යාත්මික බලයත් එහෙමයි. ආධ්‍යාත්මික බලය ඔප්පු කරන නම් තමන් ආධ්‍යාත්මික මේ අභ්‍යාස කරලා මේවයි හරි වැරදි බලන්න ඕනේ. ඒ නිසා යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ගැන රුචිකත්වයක් තියෙන, ඒ වගේ මේ ගැන පරීක්ෂණ කරන්න කැමති, මගේ ගාව තියෙනවා ඒ සම්බන්ධව මං පරීක්ෂණ කරපු ඒවයි දත්ත, ඒව මට දෙන්න පුළුවන්. ඒ පරීක්ෂණ නැවත නැවතත් කළා, මේවා හරිද වැරදිද, මේවයින් යම්කිසි ගන්න දෙයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාත්මික කරුණු ගැන අධ්‍යාත්මික බලයෙන් මා විසින් හෙළිදරව් කරන ලද අනාවැකි අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒව මම දැනට මුද්‍රණද්වාරයෙන් පුවත්පත් මාර්ගෙන් එළිදක්වලා තියෙනවා. කෙනෙකුට කැමති නම් ඉදිරිපත් වෙලා බලන්න පුළුවන් මේ ගත වෙච්ච කාලය තුළ එයින් කොච්චර ඇත්ත වෙලා තියෙනවද, කොච්චර ඇත්ත වෙලා තියෙනව නැද්ද, කොච්චර තව ඇත්ත වෙන්න තියෙනවද, මේ කියන දේවල් ඇත්තද බොරුද කියන එක බලා ගන්න. ඒ නිසා ඒ අභියෝගයට මුහුණ දෙන්න මම සූදානම්. ඒ කියන්නේ මට මේව මම මුදල් හම්බ කරන්න වාදයක් වශයෙන් නෙමෙයි පාවිච්චි කරන්නේ. මිනිස්යාට මේ සත්‍ය මාර්ගය එළිදරව් කරලා මේ ලෝකය ජනතාව මේ ඉදිරියේදී වෙන්න තියෙන විපත් වලින් වළකා ගන්න යම්කිසි මෙහෙවරක් අපේ මට්ටමින් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔව්, අපේ සත්‍යලෝක ටීවී YouTube නාලිකාවෙන් මෙතුමා මේ ප්‍රකාශ කරපු මේ ආඥාන්තික බලයෙන් ලෙඩු නිමිතරනේ මනස මිනිස්සු සුවපත් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ දෙයක් ඔප්පු කරන්න මෙතුමා සමග නැවතත් සම්බන්ධ වෙනකම් සත්‍යලෝක ටීවී නාලිකාවෙන් ඔබ සැමටම ආයුබෝවන්. බුදුමාරත් ආයුබෝවන්.